අයිබවන් සුබ දැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමු වන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙයි. අත්අඩංගුවටගත් රිෂාඩ්ගේ සොහිරු බෝම්බකරුවෙකු සමග රිජු ලෙස සම්බන්ධතා පැවැත්වූ බවට අනාවරණය වෙයි. නීතිචවරයෙකු රේගු නිලධාරියෙකු ඇතුළු 197 දෙනෙකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ. ජනතාව බිල්ලටදී කිසි විටකත් මැතිවරණයකට යා නොහැකි බව සජිත් කියයි. පෙර පාසල් වඩු කාර්මික ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රූපලාවන්‍ය පෙදරේරු ඇතුළු ශේෂ්ඨ රසක වෘත්තිකයින්ට රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය තීරණය කරයි. විදේශගත ශ්‍රමිකයින්ටත් සහන. ප්‍රථමයෙන් දේශීය පුවත්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන පරීක්ෂණ වලට අදාළව පුද්ගලයන් 197 දෙනෙකු ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. එමෙන්ම පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා පාස්කු ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවෙකු සමග ඍජු සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් නීතිඥවරයෙක් ඉන්නවා, ඒ වගේම රේගු නිලධාරියෙක් ඉන්නවා, තව සැකකරුවන් 3 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව හිටපු අමාත්‍යවරයෙක් වන විෂාඩ් බදියුද්දීන් මහතාගේ සහෝදරයෙක් වන පණුවිඩීන් මොහමඩ් රියාජ් බදියුද්දීන් යන මහත්මයා ඉන්නවා. මේ විමර්ශන පසුගිය කාලේ නැවතිලා තිබුණු තැනක ඉඳලා නැවත අලුත් මුහුණුවරකින් විමර්ශන කටයුතු ආරම්භ කළා. ඒ විමර්ශනවලදී හොයාගත්ත කරුණු අනුව තමයි මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරේ. විශේෂයෙන්ම පණුවිඩීන් මොහමඩ් රියාඩ් බදියුද්දීන් යන සැකකරු ඍජුව සම්බන්ධතාව පවත්වලා තියෙනවා එක් බෝම්බකරුවෙක් සමග. ඒ වගේම තොරතුරු අනාවරණය වෙලා තියෙනවා එක් බෝම්බකරුවෙක් සමග බෝම්බ පිපිරීමට ආසන්න කාලයකදී එක්තරා ප්‍රසිද්ධ හෝටලයක එකට ඉඳලා සාකච්ඡා කරලා තියෙන බවට. ඒ වගේම විශේෂ සුබ සාධන සමಿತಿ සමාගම් ඇති කරලා ඒ සමාගම් වල මේ බෝම්බකරුවන් එක්ක එකට නිලතල දරමින් කටයුතු කරලා තියෙනවා ඊ අතඩංගුවට ගත්ත සැකකරුවන්. ඒ වගේම ඒ සමාගම් වලට මේ බෝම්බකරුවන් මුදල් ආයෝජනය කරලා තියෙන බවට තොරතුරු ආරණ කරගෙන තියෙනවා. ඒ හැම තොරතුරක් ඔස්සේම මේ වෙන විට තවදුරටත් විමර්ශන ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා. මේ තියෙන්නේ අපි හඳුනාගත්ත සම්බන්ධතාවය විවිධ පැතිකඩවල ඔස්සේ ඇති කරගෙන තියෙනවා. ඒකට මේ හැම තැනත් එක් සම්බන්ධයෙන්ම අපි විමර්ශන ඉදිරියට කටයුතු කරන්න පියවර අරන් තියෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් 119 දෙනෙක් අත්අඩංගුවට අරගෙන විමර්ශන කටයුතු කරනවා. ඒ වගේම ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසය සැකකරුවන් 78 දෙනෙක් අත්අඩංගුවට අරගෙන ඒ සම්බන්ධයෙන් ඔන්ටේරියෝ පරීක්ෂණ පවත්වනවා. දැනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සැකකරුවන් 40 දෙනෙක් රඳවා ගැනීමේ නියෝග මත පරීක්ෂණ පවත්වනවා. 33 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒ වගේම ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසය යටතේ සැකකරුවන් 50 දෙනෙක් දැනට රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යනවා. බලාපොරොත්තු වෙනවා මේ විමර්ශනයේ තව සාර්ථක පියවර කීපයක් ඉදිරියේදී අරගෙන කඩිනමින් මේ විමර්ශනය අවසන් කිරීම සඳහා. දේශීය ආර්ථිකය ආරක්ෂා කිරීමට පළාත් මට්ටමින් දෛනික කටයුතු ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමසා තිබෙනවා. ඒ ඊයේ දින ජනාධිපති කාර්යාලයේදී විශේෂ හමුවකට සහභාගී වෙමින් දේශීය ආර්ථිකය ආරක්ෂා වන අයුරින් දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කඩිනමින් ඇරඹීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් පළාත් මට්ටමින් තොරතුරු සොයා බැලීමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්‍යක්ෂකවරු ඇතුළු
පළාත්වලෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් සිය පළාත්වල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළා. පවතින වාතාවරණය සැලකිලට ගනිමින් කර්මාන්ත ආයතන කෘෂිකර්ම සහ ව්‍යාපාර කටයුතු පෙර පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්දේශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මගින් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දුන්නා. පළාත් මට්ටමින් ලැබෙන සෞඛ්‍ය නිර්දේශ සැලකිලටගෙන වත්මන් සීමාවන් ලිහිල් කිරීමට තීරණය කරනු ලැබුවා. දෛනිකව වේතනලාභීන්ගේ ජීවනෝපාය කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමද ප්‍රධාන අරමුණක්. ඒ පළාත්වල කොරෝනා වෛරසය ආසාදිතයන් ඔවුන් මගින් ඇසුරු කර ඇති පිරිස් සහ දැනට ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලී දීර්ඝ වශයෙන් විමර්ශනය කෙරුණා. දෛනිකව සිදු කෙරෙන රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්ුණා. එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය සහ කලයුතු වෙනස්කම් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසුමට ලක් කළා. ලොව සිසු රටවල් හා සැසඳීමේදී කොරෝනා වෛරසය මර්ධනයට රජයකත් ක්‍රියාමාර්ග ඉතා ඵලදායි බව පළාත් සෞඛ්‍ය බලධාරීහු සඳහන් කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේහි උන්නතිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග සහ පවතින තත්ත්වය සමාලෝචනයටද මෙය අවස්ථාවක් කරගත් බව ජනාධිපතිවරයා සඳහන් කළා. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතුරුන් මෙන්ම සෞඛ්‍යංශයේ සහ ආරක්ෂකංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යසාධක බලකායේ මැදිහත් වීමෙන් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ආදායම් මාර්ග නොමැතිව පීඩාවට පත් ශ්‍රේෂ්ඨ රැසක පුද්ගලයන් සඳහා සහන රැසක් ලබා දීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව එළඹෙන 20 වෙනිදාට පෙර ශ්‍රේෂ්ඨ රැසකට සහන සැලසීමට කටයුතු කරන බවයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළේ. පෙරපාසල් ගුරුවරියන්ට එවැගේම උඩාත ඒවතු හිමියන්ට ප්‍රාදේශීය ජනමාධ්‍යවේදී තුමන්ලට තුමියන්ලට එවැගේම අත්‍යන්තර සහ පේෂ කර්මාන්ත යේ නියලී සිටින අයගේ අයට හස්ත කර්මාන්තයේ නියලී සිටින අයට උසාවිවල නඩත්තු ලබා ගැනීමට සුදුසුකම් ලැබපු ඒ කණ්ඩායමට විශේෂයෙන්ම පෞද්ගලික බස් රථ රියදුරු මහත්තුරු සහ කොන්දොස්තර මහත්තුරුන්ට ඒ කණ්ඩායම් වලට එකවර ගෙවන රුපියල් 5000ක දීමනාවක් වශයෙන් කාර්යසාධක බලකාය වෙත ඉදිරිපත් කර තිබෙන ලයිස්තුවලට සමෘද්ධි අධිකාරිය මෙහෙවල සමෘද්ධි නිලධාරීන් හරහා මේ මුදල් ලබා දීමට මේ මාසේ 20 වෙනිදා වන විට මේ මුදල් ලබා දීමට කටයුතු කරනවා. කොමිටුවක් පත් කරලා තමයි මේ සම්බන්ධයෙන් මේ ලේඛන සකස් කරනු ලබන්නේ. එම ලේඛන සකස් කිරීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය මගින් තීන්දුව කරලා තියෙනවා මෙන්න මේ කණ්ඩායම් වලටත් ඒ රුපියල් 5000ක සහනාධාරය ලබා දෙන්න. විශේෂයෙන්ම ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයට අදාළව සේවා සපයන කණ්ඩායම් විදිහට ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ගඩොල්, වැලි ආදී අමුද්‍රව්‍ය සැපයීම මෙන්ම වඩු, පෙදරේරු, ජලනල, විදුලි කාර්මික, පින්තාරු වැනි ශ්‍රේෂ්ඨවල නියැලුණු පුද්ගලයන් හා එම කාර්යයන් සඳහා අත්උදව් සපයන කුලීකරුවන් වැනි වෘත්තීන්වල නියදෙන්නන්ට එවැගේම කර්මාන්ත ශේෂ්ඨ නිරතවන්න. උදාහරණ වශයෙන් රස කැවිලි කර්මාන්තය, කොහු, පාපිසි කර්මාන්තය, සමරුපලක, බතික්, ලෝහ වැනි සුළු කර්මාන්තකරුවන්. එවැගේම ප්‍රාදේශීය මට්ටමින් හා ග්‍රාමීය මට්ටමින් සේවා සපයන්නන්. රූපලාවන්‍ය කටයුතුවල යෙදෙන අය, නියායතන සහ ඒවා වැඩ කරන අය, උත්සව භාණ්ඩ උපකරණ හා සේවා සපයන්නන්, ටීවීල් හා මෝටර් සයිකල් අලුත් වැඩියා කරන්නන්, ඇඳුම් මසන්නන්, කොණ්ඩ කපන්නන්, ත්‍රීරෝද රථ රියදුරු වැනි සේවා සපයන කණ්ඩායම් වල. එවැගේම ග්‍රාමීය අලවිකරණයේ යෙදෙන්න. උදාහරණයක් වශයෙන් මාළු, එළවලු, පළතුරු වෙළඳාමේ යෙදීමට නොහැකි වෙච්ච පුද්ගලයෝ ආගමික ස්ථානවල ආශ්‍රිතව පුද්ගලික මට්ටමින් එහා සමානව වෘත්තියේ යෙදෙන යම් යම් භාණ්ඩ විකුණන අය මෙවැනි කණ්ඩායම් වලටත් ජනාධිපති කාර්යසාධක බලකාය මගින් ඉදු කරලා තියෙනවා මේ සහන ලබා දෙන්න. මේ සහන ලබා දීමේදී ඔවුන් වෙත ඉල්ලුම් පත්‍රයක්. මේ ඉල්ලුම් පත්‍රය ග්‍රාමීය කමිටු වලට ලබා දෙනවා. ඒ කමිටුවේ ඉන්න නිලධාරීන් හරහා මේ සඳහා මම සඳහන් කරපු ඒ වර්ගවල ඉන්න තම තමන්ගේ ආදායම් අහිමි වෙච්ච අය මේ ඉල්ලුම් පත්‍රය ලබාගෙන ඒ ඉල්ලුම් පත්‍රය පුරවලා ඒ කොමිටුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කොමිටු 17යි 18යි කියන දවස් දෙක තුල ගම්මානවල ඒ ප්‍රදේශවල ඒ කොමිටුව රැස් වෙනවා.
අත්‍යවශ්‍ය සේවා පිළිබඳව ජනාධිපති කාර්යසාධක බලකාය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නිලධාරීන් අතර හමුවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් ලොව පුරා අවශ්‍යතාවයක්ම පවතින ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනවලට ඇති ඉල්ලුමට සරලන ආකාරයෙන් නිෂ්පාදනයක් ශ්‍රී ලංකාව තුළ කළ හැකිද යන කාරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා වුණා. මෙම හමුවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නිත්‍ය නියෝජිත මුරාත් මොහිදීන්, නියෝජිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හැනා සීගල් සහ ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ දේශීය කර්මාන්තකරුවන් පිරිසක් සහභාගී වුණා. එසේම මෙම සාකච්ඡාව සඳහා ඩෙන්මාර්ක්හි කෝපන්හේගන් නුවර සහ නේපාලයේ කත්මඩු නුවර සිටින යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයන්ද සජීවී වීඩියෝ තාක්ෂණෝස්සේ සම්බන්ධ වුණා. එහිදී සාකච්ඡා වූ කරුණු අතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට සතියකට අත්විසුම් මිලියනයක් සහ මුඛ ආවරණ මිලියන 10ක අවශ්‍යතාවයක් පවතින බවත් එම සැපයුම් සඳහා සතිපතා ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ කර්මාන්ත ශාලා මගින් එය ඉටු කරගත හැකි දෙන කාරණිය මූලික වුණා. ඒ අනුව ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදන සඳහා මෙරට ඇඟලුම් කර්මාන්තවලට අවශ්‍ය කරන සම්බන්ධීකරණය සැපයීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මූලිකත්වයෙන් යුතු කමිටුවක් පත් කරනු ලැබුවා. එම කමිටුවේ සාමාජිකයන් දිනපතා රැස්ව මතුවන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් ලබා දීමට තීරණය වුණා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් අදාළ ආරක්ෂිත ඇඟලුම් මිලදී ගැනීමත් එම නිෂ්පාදනවල ප්‍රගතිය සහ තත්ත්වය සම්බන්ධයෙන් සහතික පත් ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීමට ඉදිරි මාස තුන තුළ මෙම කාර්ය ඉටු කිරීමටත් මෙහිදී තීරණය වුණා. ජනතාවගේ ජීවිත අවධානමට ලක්කර මැතිවරණ පැවැත්වීම නුසුදුසු ක්‍රියාවක් බව සමකී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පෙර අපේ රටේ ජනතාව ජීවත් කරවීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතු නොවේද? මැතිවරණයක් හරහා අද උද්ගත වී තිබෙන තත්ත්වය තවදුරටත් භයංකාර තත්ත්වයක් බවට වර්ධනය වෙන අවස්ථාව රටට කරන බරපතල හානියක් නොවේ. සත්‍ය වශයෙන්ම අද මැතිවරණයක් පැවැත්වුවොත් මේ මොහොතේ කොරෝනා වෛරසය වඩාත් ප්‍රචලිතව ව්‍යාප්ත වීමේ බරපතල අවදානමක් තිබේ. මේ වෙන විට සෞඛ්‍ය අංශයටත් ආරක්ෂක අංශයටත් ඒ වගේම සියලුම රාජ්‍ය යන්ත්‍රණයටත් යම් හැකියාවක් ලැබිලා තිබෙනවා. මරණ අවම කරගෙන කොරෝනා වැළඳීමේ තත්ත්වය යම් මට්ටමකට හෝ මැඩ පවත්වන මැතිවරණයක් පැවැත්වීම තුළ මේ ලබාගත්තු ජයග්‍රහණ සියල්ලක්ම පාවා දීමක් සිදු වෙනවා. ඇත්ත වශයෙන්ම මැතිවරණයක් පැවැත්වීම තුළ මහජනතාවට බරපතල භයංකාර තත්ත්වයක් නිර්මාණය වෙනවා. මේ බරපතල කොරෝනා වෛරසය වඩාත් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය වැඩි වැඩියෙන් නිර්මාණය වෙනවා. එම නිසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අගයන මැතිවරණ අගයන මැතිවරණ වලට මුහුණ දෙන්නට මැලි නොකරන අපි මේ අවස්ථාවේ මේ රටේ මිනිස් සම්පත රැක ගැනීමත් මිනිස් ජීවිත රැක ගැනීමත් ඒ වගේම කොරෝනා වෛරසය පරාජය කිරීමත් අපේ ප්‍රධානතම අරමුණු හැටියට ක්‍රියාත්මක කර යුතුව තිබෙනවා. මිනිස් ජීවිත අවදානමට තබලා මැතිවරණ පැවැත්වීම සුදුසු නැහැ. අපි කිසිසේත් සූදානම් නැහැ පොදු ජනතාවගේ මලකඳන් උඩින් මැතිවරණ පවත්වලා මේ රට විනාශය කරා ගෙන යන්න. ජනතාවගේ ජීවිත පරදුවට තබමින් මැතිවරණයක් කරා යාමට වත්මන් ආණ්ඩුව කටයුතු නොකරන බව අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වයි. විපක්ෂයට අද ඉතාම බයක් ඇති වෙලා තියෙනවා. චන්ද්‍රගිරි ගියොත් ඒගොල්ලෝ පරදිනවා. අපි දන්නවා ඒකට හේතුව තමයි පසුගිය අවුරුද්දේ මේ මාසෙම අප්‍රේල් මාසෙ 21 තමයි පාසු ප්‍රහාරය ඇති වුනේ. ඒ පාසු ප්‍රහාරයට ඒ රජයේ මුහුණ දුන්න ආකාරය පිළිබඳව මේ රටේ ජනතාව දන්නවා. පාසු ප්‍රහාරයේ දැන් චූදිතයෝ දැන් තමයි මට පේන්නේ එක එක්කෙනා මතු වෙන්නේ. දැන් හිටපු ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක් කීයත් තරම් තියෙන අත්අඩංගුවට අපේ ආණ්ඩුවල තමයි ඒකට සාධාරණ ඉටු කරන්නේ. මේ වාගේ මේ විදිහට ඒ ආණ්ඩුව තිබුණා නම් මේ වෙනකොට මේ රටේ වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා විපක්ෂයට කලබල වෙන්න එපා. දමුණාසලා වාගේ යුතුකම් ඒ කාලේ ඉටු කරේ නැහැ. නමුත් අපි මලමිනී උඩින් මැතිවරණයට යන්නේ නැහැ. අපි මැරෙන්න තියෙන මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරලා තමයි මැතිවරණයට යන්නේ. මැතිවරණය නිසා කවදා කොයි වෙලේ මැතිවරණේ තිබ්බත් මැතිවරණය නිසා සමාජයට ජනතාවට හානිය නොවන ආකාරයට තමයි ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමා ඡන්දය තියෙනවා නම් තියන්න කියන එක මම ඉතාම පැහැදිලිව කියන්න කැමතියි. එම පුතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.cetanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යාහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.